භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුරහතු සම්මා සම්බුද්ධස්ස ඔබ සැමට පින්බර සුභව දැසනක් පින්නතුනිි එක වයිසට ගියපු සිය කෙනෙක් මුහුදු යන්න කියලා මුහුදුවෙරලක් ළඟ ටැවිල්ලා මුහුදු යන්න සූදානං වනහම තරුණ දරුවෙක් මි සීයගෙන් අහනවා සයේ අද ටිකක් මුහුද ප්‍රචන්්ඩයි සියට බයනැද්ද මුහුදු යන්න නැපුතා මට බයනෑ මුහුදු යන්න පුතා දන්නවද මගේ තාත්තගේ ජීවිතය අවසංකරන්න මේ මුහුදේ. මගේ සීියගේ ජීවිතය අවසංකලෙත් මේ මුහුදේ එ වෙලාවේ. අර තරුණයා වික්‍ෂිප්ත වෙලා සියගෙන් අහනව සයේ සීයි සීයගේ තාත්තයි දෙන්නම මේ මුහුදේ ජීවිතය අවසංකරලත් සීට බය නැද්ද මුහුදු යන්න. නෑපුතා මට බයක් නේ සීයා. තරුණයගේ ප්‍රශ්න කරන ඔයාගේ තාත්ත ජීවත්්‍යනවද නෑසීයේ. මගේ තාත්තා එයාගේ ජීවිතය අවසංකරලා දැං අවුරුදු තුනක් වෙනවා. මගේ සීයා එයාගේ ජීවිතයත් කෙලවර කරලා දැන් අවුරුදු තිහකට ආසන්නයි. එතකොට පුතා, ඔයාගේ තාත්තා ඔයාගේ සීයා ජීවිතය අවසංකලේ කොහොමද. මගේ තාත්තා ජීවිතය කෙලවර කළේ රාත්‍රයේ නින්දෙද්දි ඇඳේදී. මගේ සීයත් එහෙමයි එවෙලාවෙේ. අර සීය තරුණයගේ අහනවා ඔයාට බයනැද්ද ඇදේ නිදාගන්න. නැසිේ මට ඇදේ නිදන්න බයනෑ. එක තමයි පුතා. මගේ තාත්තා තාත්තගේ තාත්තා තමන්ගේ ජීවිතය මුහුද කෙලවර කලාට මං මුහුදු යන්න බයනෑ. ඔයාගේ තාත්තා තාත්තගේ තාත්තා, ජීවිතය කෙලවර කළට ඔය ඇදේනිදාගන්න බය නෑ පුතා මේ ලෝකේ අපිට අපේ ජීවිත අවසංකරන තැන කාලය සීමාව කියන්න බෑ අපේ ජීවිත අවසන් කළත් අපිට සමාජය විසින් පවරපු කාර්යක්තියසා අපි මේ දවස ආරම්භ කරද්දි මේ පිළිබඳ හොඳ අවධියකින් තමයි කටයුතු කළ යුතුවෙන්නේ. හෙට ජීවිතය අවසං කළත්. සමාජි අපිට පවරපුකාර්ය ආගම ජාතිය රට අපෙන් බලාපොරොත්වෙන දේවල් ඉටු කරන්නටෝනි ලබපු මනුස්ස ජීවිතය හරසුන් එකක් බවට පත් කරලා ඔහේ ඉභාගාත යන්න ඉඩෑරලා මම ජීවත් වනානේ කියලා කෙනෙක් ජීවිතය කෙලවර කරනවනං ඒ ජීවිත ශේෂ්ඨන මනුස්සත්්‍යය කියලා කියන්නේ පින්නතුනි හොඳේ වර ප්‍රසාදයක්. මේ ලද වරප ප්‍රසාදය බුක්තිවිඳල වගකීම ඉටු කරන්නේ නැතිවුනෝතින් අපිට අපායන්න සිද්ධ වෙනවා කඩුවේ ප්‍රඥාරාම හාමුදුරු වනකතා කියන පොතේ එක තැනක ඉතාම වටින අදහසක් කියන කවියක් කියනවා එකද කියන අපායට යන්න අවස්ථා කීහිපයක් පිළිබඳ අවධාරණය කරනු මේ අපි හැමුම දන්න කවයක් අපායට යන්න තියෙන හේතු ටික අපිට වගකීමක් තියෙනවා වගකීමට වරප්්‍රසාදටි එකක් ලැබිල තියෙනවා. වගකීමිටු කරන්නේ නැතුව වරපපසාද බුක්තිවිදොත් ඒ හැමෝම අපා යනවා ඒ බණ කියන මටදමයාායතනයේ කාර්යමණඩරයටද රටකරවන ඇත්තන්ටද කියල විශේෂත්වයක් නෑ අපි හැමෝටම ඒ ධර්මත්තාවය පොදදුයි. මේල් ලෝක වශයෙන් ගත්තහම ලද මනුස්ස ජීවිතය දුර්ලබයි කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවි මිනිස් අතර පවා පිනතුනි සමහර ඇත්තන්ට ඇස්පේණිනෑ සමහර ඇත්තන්ට කං එහෙන්නේෙනේ ඇතැම්ම ඇතො කායිකව දුබලයි උපතින්ම ඇතැම් ඇතු මානසිකෝ දුබලයි උපතින්ම. එහෙම ලෝකක අපිට මේ සියලු වරප්‍රසාද ලැබුණ කියන්නේ මේ සාංසාරිකව අපි විසින් කළ හොඳ සහන් නොහොඳ ඒ ක්‍රියාකාරකම්වලට ලැබිච්ච දහයාදයක්. අපි කොයි වෙලාවකවත් එය හැල්ලුවට ලක් කරන්න, එය සමච්චලයට ලක් කරන්න කටයුතු නොකළ යුතුයි ඔබට සසර ගමනක් තියෙනවා මට සසර ගමනක් තියෙනවා මේ සසර ගමනි පිටපතලියන්නේ අපි මගේ සසර ගමනි පිටපතලියන්නේ මම ඔබේ සසර ගමනි පින්නතුනි පිටපතලියන්නේ ඔබ මම ලියන සසර ගමන පිටපත මට ඕන විදිට සංස්කරණය කරගන්න පුළුවන්. ඔබ ලියන ඔබේ සසර ගමන පිටපත ඔබට අවශ්‍ය විදිට වෙනස් කරගන්න පුළුවන්. අපිව පාලනය කරන අපිට ඉහලින්ඉන්න අපේ තීරක බලවේගයක් හැටියට දක්වන්න පුළුවන් කෙනෙක් නැහ. ඔබේ ස්වාමයාා ඔබ මගේ ස්වාමයාම් මම මම තමයි තීන්දු කරන්න ඕනේ මේ‍යාත්්‍රභාවය කොහොමද මම පවත්ව ගන්නේ දන්න ගමනක් වනත් යද්දී සූධානම් ශරීරයෙන් යුක්තවීම වටිනෝ නොදන්න ගමනක් යනකොට කොහොමත් අනිවාරයම සූධානංවෙෙන් ඕනි සසර කියල කියන්න පෙන්නතුනි නොදන්න ගමනක් මේ නොදන්න ගමන තුළේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කියන්නේ තීරනාාත්මක සන්ධිස්ථානයක් හැරවුම් ලක්ෂය තමයි මෙත. මෙතනින් තමයි තීන්දු කරන්නේ දිව්‍යලෝකෙට යනවද. අපායට යනවද. නැවත මනුස්සයක් වෙනවද නිවන් යනවද. ගබ්බ මේකේ උපපජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ සද්ගංසුගති නෝයන්ති පරිණ්භන්ති අනාස්සවා. ඇතැම්මෝ මේ ජීවිතය කෙළවර කරලා නැවත මවකුසක් ලබනෝ. සමහර ඇතු දිවිය ලෝකයනවා තැම්මයි අපාගත වෙනෝ තවත් ඇත්තෝ නිවන් යනෝ මෙතනින් උඩට ද මෙතනීම් පහලටද කියලා තීන්දු කරන්න පුළුවන් තැනතමයි මනුස්ස ලෝකේ මේ අනන්ත ලෝකධාතුව ගත්තහම මනස්ස උත්සන් අත්තහාය මනුස්සා උසස්වෙච්ච මනසකෙන් යුක්ත කොට්ටාශයට තමයි මනුස්ස කියල කියන්නේ. අනන්ත ලෝකධාතිය බොහෝ ජීව කොට්ටාසින්නවා. ඒ හැමෝම මිනිස්සු නෙවෙයි. මිනිහෙක් වනහම තමයි රජවෙන්න පුළුවන් වෙන්නේ එවගේම සෝවාන් වෙන්නේ නිවන්යන්නේ මිනිහෙක් වුණහම. මේ මනුස්සත්වය ඇතුළේ ගත්තාහම හරි දුල්ලභකාරණ රාශයක් තියනු සමහර සත්‍යයනු මඩේ ඉබදිල මඩේම ජීවිත ඉවර කරනු වතුරේපදිල වතුරම ජීවිතය ඉවර කරනු අහස පියාබල අහසෙම ජීවිත ඉවර කරගන්නු බඩගාගෙනම ඉපදිල බඩගාගෙනම ජීවිත ඉවර කරනු ප්‍යාම්බල පියාම්බලම ගිහිල ජීවිතය අවසංකරනු මනුස්සයෙකුට තමයි මේ ඔක්කෝම කරන්න පුළුවන් හැකියාව තියෙන්න්නේ. මේ මනස දියුණු කරන්න පොළුවන් සසර ගමනෙදී අපි තුළ තියන සංසාරික පුරුදු රුචිකම් එවගේම පලපුරුදුකම් අදදැකී මේ සියල්ල සසර ගමනෙදී අපි අරගෙන යනවා සසර අපිට අනන්‍යතාවේ අක් තියෙනෝ. කවද කොතනකදී මේ සසර ගමන ආරම්භ වුනාද කියන්න බව නිශ්චිත නැතිවුනාට සසර ගමනක් තියෙනවා කියන බව එක රහසක් නෙවෙ පගේ දවසකදී මම දැක් එක වාර්තාවක් ඇරිකාවේ හෙන්්‍රීෆෝට් කියන විද්‍යාඥගැනෙ ෆෝට් රථ නිෂ්පාධක ආයතනය හිමිකරුතුමා එක අවස්ථාවකදදි මාධ්‍යට කියනවා මම පුනරුත්පත්ය විශ්වාස කළේ මගේ අවුරුදු විසිහයේ කාලෙද. මට මේ අවබොෝධය ලැබෙන්නේ මේආත්ම භා වෙනමි එතුමා බෞද්ධනවී නත් එතුමා සසර ගමන පිළිබඳව දක්වන අදහස සාංසාරික ගමනක් කපිට තියෙනවා අපි පවතින හේතුව බැලුවෝ තෘෂ්ණාව මේ තෘෂ්ණාව ඉන්දනයක් හැටියට පාවිච්චි වෙලා අපි මේ දක්වා විවිධරූපකායන් ලබනෝ ලබද්දී ඇතැම්වෙලාවදිී අපි අන්්ඩජ බිත්තරයකින් ජීවය ලබනවා ජලාබුජ මවකුසකින් ජීවය ලබනවා. සංසේදජ කුණු මාලුටිකක කුණු මස්කෑල්ලක ජීවින්ගන්නවා. ඕප පාතික දෙවියෝ, භූතයෝ, පිසාචයෝ, ප්‍රේතයෝ මෙවැනි සත්ව කොට්ටාස තියෙනවා. අපි හමදාම එකම විදිටම මේ මනුස්ස ලෝකෙ මිනිස්ුවේය මගේ ගෙදර සේවය කරන ඇත්තුව හැමදාම මගේ සේභකයොවේය මගේ ගෙදර මුරට හදන සුනකයා හැමදාම අපේ මුරට ඉදීය එහෙම කියල අපිට නිගමනවලට එන්න බෑ. ස්තීර නැති ලෝකක ස්ථීර සිතුවිලි හදාගන්න බැෑ. මෙල් ලොකෙ පහළවෙච්ච සෑම ශාස්තෘුවරයෙක්ම තමන් විසින් අවබෝධ කරගත්ත දේශනාවක් ඉදිරිපත් කළ.ඒ අතර අපේ බුදු හාමුදුරු අපිට උන්වහන්සේ දේශනාවක් ඉදිරිපත් කළ ලොකෙ කුමන ශාස්තෘුවරයෙක් පහළ වුනත් එකඳු ශාස්තෘුවරය කොටවත් බෑ ලෝක තියන ස්වභාවය වෙනස් කරන්න. ඒ ශාස්ත්‍රුවරුන්ට පුළුවන් කම තියෙන්නේ උන් වහන්සේ අවබහෝධ කරගත්ත අවබහෝධාත්මක දැනුම අපිට පැහැදිලි කරලදීම විතරයි. එක හරියට ගත්තොත් දක්ෂ පිහිනුම් උපදේශකවරයෙකුට පිහිනුම් තටාකේ ස්වභාව වෙනස් කරන්න බැහ ගගේ මුහුද ස්වභාවය වෙනස් කරන්න බැ එයට පොළුවන්කමක් තියෙන්නේ එහිතියෙන හැඩ ර ඒ තියන දරුණු බවති වඩා සරල ක්‍රම කියල දෙන එක විතරයි. අපේ බුදුහා මුදුරු අපිට මේ සසර පිළිබඳව උන්වහන්සේ දැකලා අවබහෝධ කරලා පැහැදිලි කරනවා සසර කියලා කියන්නේ නොනවතින්න ගමන හේතුව පවතින්න තියන හේතු නවතිනකං සසර අපි පවතින් ඕනේ. එක තමයි ස්වභාවය. යන ගමනිදී. පංච උපාදානස් කන්දයක ගමනක් මේ තියන්නේ. පිණිතුනි පංචස් කන්දයයි පච උපාදානස් කන්දයි කියන දෙකක්. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ශක්ති ප්‍රභවයක් තමයි යන්නේ. ශක්තියකට ඕනෙම තැනක පවතින්න පුළුවන්. ශක්තිය ගෙනියන වාහකයෙක් නෑ. ශක්තිය ඕනෙමතැනක නවතින්න පුළුවන්. මේ, වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ශක්තින් ටික තමයි ප්‍රතිසන්ධයක් ලබන්නේ ශක්තින් ගිහිල්ලා අපේ ක්‍රියාකාරකම් එක රූපකායන් ලබල දෙනෝ. ඇතැම්මිට ගන්තොත් හිතමිස කයනැති බඹලව සතරකි කියලා දේශනාවෙනවා ලොවැඩසඟරාවේ කියවෙනවා රූපයක් නෑ රූපයක් නැති ජීවයක් වුණාට එතන රූප ශක්තිය සැඟවිලා තියෙනවා රූපයක් ලබන්න පුළුවන් තැනකද නැවත රූපයක් හැටියට පෙනින්න මේ සසර ගමනඒ වගේ දෙ අපි ගත්තොත් ජාතක පොතේ බෝසතානන් වහන්සේ පාන්සිය හතලිස් හතකම විවිධ රූපකායල් ලැබවා පරිහරණය කරන්න ලැබච්ච ශරීර නිවැරදිව පරිහරණය කරලා බෝසත් ආත්මභාවයන් වල සිදුවත් උපතත් එක්ක මේ සසර ගමන නැවැත්තුවා. ඔබට ශරීරයක් ලැබිල තියෙනවා ඒ එක පරිහරණය කරන්න විතරයි. ඔබට ඇස් දෙකක් තියෙනවා යක පරිහරණය කරන්න දීල තියෙන්නේ. පරිහරණය කරන්න මිස මේක ගෙනියන්න බෑ. න්නතුනි අපි තේරුම්ගන්න ඕන කාරණය වෙන්නේ පරිහරණය කරන්න ලැබිච්ච දේවල් අවභාවිතා කිරීමෙන් වලකින් ඕනේ දෙන් ඇහැතියන්නේ පරිහරණය කරන්න ඇහන් කරන්න බලන එක හැබැයි මේ ඇ අවභාවිත කරනෙ එක හොඳනෑ නොබැලිය යුතුදේ බලල්ලා ඇහ අවභාවිත කළොත් කන තියෙන අහන්න ඇසය යුතු දේවල්. ඔබ මේ උදේක් දවස පටන් ගද්දි ඔබ අධිෂ්ඨානයක් හදාගන්න ඕනේ කන තියෙන්නේ අහන්න ඇබැයි ඇසිය යුතු දේ. නාසය තියෙන්නේ ගඳ සුවද දක් බලන්න දඳ සුවඳ විදින්න ඒකට තමයි ගඳ සුවඳ දැනන්නේ. ගඳ සුවඳ දැනන්න තියෙන නාසය අනවශ්‍ය විදදියට භාවිත කිරීම හොඳනෑ. ඔබේ ශරීරයේ හැම ඉන්ද්‍රියක් මෙම ඔව ඔක්කු මොබී නිෙවී. ඔබට තාව කාලිකව පරිහරණය කරන්න දෙනේවා. දැන් අපේ සමහර ඇත්තු හොඳට මේ ශරීරය පරිහරණය කරලා අවසාන කැමතිපත්්‍රේ තව කෙනෙකුට පරිහරණය කරන්න තියල යන අවස්ථාතිරෙන. ඔබ තේරුම් ගන්න ඕනේ එහෙම තියල යන්න නම් හොඳට වකුගඩු දෙක තියෙන්නෝනේ. හොඳට අක්මාව තියෙන්නෝන. සරීරයට නොගතයුතු දේවල් සරීරයට ගත්තාහම අක්මා විනාශයනෝ වකුගඩු විනාසවෙනවා ඔබවත් හරියට මේක පරිහරණය කරනතු ජීවිතය අතරමග මේ සර්යේ දාලයනු. අපේ සම හර ඇත්තෝ හරීයට පරිහරණය කරලා අවුරුදු අස්සුවා කනුවුවක් විතරක් පරිහරණය කරලා ඒ සමහර කොටස් තවකිරට ගන්නත් පුළුවන් කමක් ලබල දීල පටක වගේ දෙවලුත් ගන්න පුළුවන් කම හදල දීල සරිරි ඩාලයනු. ඔහම ශරීර අපි කොච්චරණන් දාාලයන්න ඇද ශරීරය නඩත්තු කරන එක නරකනේ නමුත් මේ ශරීරය අනවශ්‍යි විදියට පාවිච්චි කරන එක නරකයි මට අත් දෙකක් ලැබිල තියෙනවා කන් දෙකක් තියෙනවා කකුල් දෙකක් තියෙනවා ශරීර අවයාව ටික්ක ලැබිල තියෙනවා එක මට ප්‍රයෝජනවත්තිදියට පාවිච්චි කරලා අන්නයටත් ඒකින් ප්‍රයෝජනයක් ලබලදීලා මම ජීවිත අත්තරණකොට තව කෙනෙකුට මේකින් ඉගෙනගන්න යමකුත් ඉතුරු කරන්න පොළුවන්නම් අන්න අපේ මනුස්ස ජීවිතය සාර්ථකයි ඒ සාර්ථකත්වය ඉබේ හැදෙන් නෑ ඒකට ඔබට ජීවිත අවබහෝධියෝනේ ඒකට ඔබට ජීවිතය පිළිබඳව දැක්මක් හැදෙන් නෝන ඔබ ගතකරපු කාලය පිළිබඳව හිතලා එළඹෙන තියෙන කාලය ගැන කල්පනා කළහම මේ ඉන්න කාලය තුළ ගහට කොලට සතාත්‍ර සිවපාවට අනෙකාට උදව් ඇතිව ජීවත්වීම විනා වෙන කළ හැකි දෙයක් නෑ කියෙනක තේරුම් ගත්තු. ඒක තරම් ලාභයක් එක තරම් භාග්‍යයක් තව ඇත්තිනේ. ඔබේ ජීවිත්‍ය ආපස්සට හැරෙද්දි. ගෙොප්පු කාලය පිළිබඳව සතුටු වෙන්න පොළුවන් වෙන්න ඕනිේ පස්වීන් තිබනන් නැවත එවැෙන දේ නොවවෙන්න වග බලාගන්න පුළුවන්කමතියෙන්න්නේ තෝනි. ඔබේ දූ දරුවන්ට අපේ තාත් අපේ අම්ම මෙහෙම කියල ආදර්ශ සම්පන්නව වැක අත් දෙකක් ලියන්න පුළුවන්කමතියෙන් තාත්ත ගැන රච්චනාවක් ලියන්න දරුවෙකුට පාසලේ දුන්නොත්. ඔබේ දුරගුණනන් දරුවට හැමදාම පෙවුණේ දරුව ඔබ ගැන ලියනවා ඔබ තිබෙන දුරුගන්න සමස්ත පන්තියක් සමහට දැනගන්න එනිසා මේ ජීවිත හෙට ජීවිත අවසංකරන්න පුළුවන් න හෙට වෙනකම් මේ ලබපු මනුස්ස ජීවිතයට සාධාරණයක් ඉටු කිරීම අපි හැම කෙනෙක්ෙම වගකීමක් වෙනවා එහම සාධාරණයක් ඉටු කරද්දි සමස්තයටම එක මහත් ලාභයක් වෙනවා. ඒ සඳහා මේ දහම මහංගෝසුවක්ව අවෂධයක්ව අපේ ජීවිතවලට ලැබේවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.